Dame. එදා කියලා දුන සුරංගනා කතාවේ ඉතුරු කොටස අද කියන්නකෝ. ඔව්වත් අම්මේ එදා චුට්ටයිනේ කියලා දුන්නේ. ආ එදා අපි කතාව කොතනද නතර කරේ? පොන්චි සුරංගනා විශ්ෙල්ලම් කර හිටියා. අන්න හරි. හරියට හරි. අපුතා මේ පැත්තට ඉන්නකෝ. ඔන්න ඉතින් හදිසියෙම අපේ මේ පුංචි සුරංගනාවට උණ හැදුනා. පව් නේද අත්තම්මේ? මයිදුවේ ඒක ගැනත් කල්පනා කරනවා නේද? හොඳයි. එයාගේ අම්මා එයාට දුන්නේ පැරසිටමෝල් බේත විතරයි. දොස්තර මාමා කෙනෙක් ළඟට ගෙනිෂේ නැද්ද අත්තම්මේ? මොකද නැත්තදුවේ? දවස් දෙකකට පස්සේ දොස්තර මහත්තයා එයාගේ ලේ පරීක්ෂා කරලා බලලා එයාට ඩෙන්ගු උණ තියෙනවා කියලා තීරණය කළා. එයාට උණ කියලා දැනගත්ත ගමන් එයාගේ අම්මා එයාට මහන්සි වෙන්න දෙන්නේ නැතුව විවේකයෙන්ම තිබ්බා. උණ ගත්තාම එහෙමනේ ඉන්න ඕනේ. අනික ඒ අම්මා එයාට පළතුරු යුෂ කැඳ ජීවනී වාගේ දියර බොණ්ඩ දුන්නා. අන්න කවුද ඇවිල්ලා? කොහොමද සීරසිංහ නෝනාගේ සත්සන්? අරදත් නේ මහත්තයෝ. ඉතින් මහත්තයෝ මොනවද අලුත් තොරතුරු එන? දැන් ආපහු රට පුරාම ඩෙංගු අවදානම තියෙනවනේ. අනේ ඔව් පීචයි මහත්තයෝ, මං අද උදේ පත්‍රෙත් දැක්කා. පොඩි දරුවෝ කීප දෙනෙකුට ඩෙංගු හැදිලා. මේ අපේ දුවගේ වැඩපළේ කීටෝ එකතු වෙලා ඉන්න බාදෙන සේරම විනාශ කරලා දැන්. මදුරුවන්ට බිත්තර දාන්න පුළුවන් වෙන විදියට වතුර එකතු වෙන තැන් පරිසරයට නිතර නිතර එකතු වීම තමයි මේකට තියෙන ලොකුම ගැටලුව. දැන් බලන්නකෝ මේ ගෙදර පරිසරය දිහා. ඇඟට හරීම සනීපයි. මදුරුව බෝ වෙන තැන් නැහැ. ඒ මොකද? සේරසිංහ නෝනා තමුන්ගේ කෙවත්ත හොඳට පිරිසිදුව තබා ගන්නවා. අන්න ඒ වගේ අනිත් හැමෝමත් තමුන් ගැන හිතලා, තමුන්ගේ දරුවෝ ගැන හිතලා, අසල්වාසීන් ගැන හිතලා, තමුන්ගේ ගෙවත්ත පිරිසිදුව තියාගන්නවා නම් මේ ගැටලු හුඟක් අපට විසඳ ගන්න පුළුවන්. පුරුද්දක් විදිහට හැමදාම උදේට එහාට මෙහාට ඇවිදිනවා වත්තේ. අර අත්තපසු වීමෙන් හෝ
වතුර රැඳිලා තියෙන තැන් තියනද කියලා බලන්න. හැබැයි මේකට මේ විශේෂ වෙලාවක් තියන්න ඕනේ නැහැ දවසේ. ඔය තේ බොන වෙලාවට ටිකක් එහාට මෙහාට ඇවිදලා බැලුවොත් ඇති. අන්න බලන්න මහත්තයෝ. එහා ගෙදර සොහොසුන්දර මහත්තය එයාගේ නෝනත් එක්ක එකතු වෙලා වත්ත සුද්ධ කරන හැටි. එයාලා ඔය ඇහිඳින කොළ ටික වර්ග කරනවා. වර්ග කරන භාජන වලට නානවා. නොදිරන ඒවා ඉක්මනට පුළුවන්. ඒවා ඉක්මනවා. බලන්න එහෙම කරන එක කොයි තරම් හොඳ වැඩක්ද. දැන් එහෙම කළාම ඕනනම් ප්‍රතිචක්‍රීකරණය කරන්නවත් පුළුවන්. තමුන්ගේ ගෙවත්තේ තියෙන කුණු ටික අනුන්ගේ ඉඩමකට දාලා මුළු පරිසරයම අපවිත්‍ර කරනවට වැඩිය මෙහෙම කරන එක කොයි තරම් ආදර්ශමත් වැඩක්ද. දවස් හතරක් ඉස්පිතාලේ හිටිය ඩෙන්ගු හැදියා. ඒකෙන් ඔය ළමයට විභාග ගන්නත් බැරි වුණා. ඒක හරි පාඩුවක් වුණා එයාගේ අධ්‍යාපනයට. සේරසිංහ නෝනා, ඩෙන්ගු උවදුර මේ රටෙන් තුරන් කරන්න නම් අපි හැමෝම එකට එකතු වෙලා ජාතික කටයුත්තක් විදියට මේ ගැන හිතලා කටයුතු කරන්න ඕන. අත්තම්මේ, අපි ඉස්කෝලේ ගියාම ඩෙන්ගු මදුරුවන් ඉන්න තැන් අයින් කරනවානේ. එහෙම කරලා මේක තමයි අපි ලකුණු කරන්නේ. ඔව්, ඒක මටත් තියෙනවා. ෂා, කොච්චර හොඳද කොච්චර හොඳද. ඔව්, පුංචි කාලේ තමයි හොඳ පුරුදු ඇති කරගන්න ඕනේ. මේ රටේ හැමෝම ඔන්න ඔය විදිහට හිතනවා නම් මේ රටේ හැමෝටම යහපතක් වෙනවා. දැන් ඉතින් ඒ පොන්චි සුරංගනාවි හරි වෙලාවට ප්‍රතිකාර ලබාගෙන ඉක්මනටම සනීප වුණා. මේ පොන්චි ඇගේ ලෝකේ ඒක විනාශ වෙන්න දෙන්න බෑ. අපි හැමෝටම මේ වෙලාවේ ලොකු වගකීමක් තියෙනවා. පුංචි ළමයිව ඇස් දෙක වගේ බලා ගන්න ඕනේ. ඩෙන්ගු රෝගයේදී උණ, හිසරදය, ඇඟපත වේදනාව ඇති වෙන්න පුළුවන්. උණ අඩු කිරීමට පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කළ යුතුයි. පැරසිටමෝල් වලට උණ අඩු නොවුණත් ඉබියුප්‍රොපේන්, ඩික්ලොෆෙනික් සෝඩියම්, මෙෆෙනමික්, ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිතා කිරීම ඩෙන්ගු රෝගීන්ට සුදුසු නැහැ. උණ දිගටම පැවතුනහොත් තුන්වන දිනේදී වෛද්‍යවරයෙකු හමු වී රුධිර පරීක්ෂාවක් කරගත යුතුයි. ඒ වගේම උණ පවතින කාලය තුළ ශාරීරික විවේකය ලබා දීම ඉතාම වැදගත්. ප්‍රමාණවත් තරමට ජීවනී, බත් කැඳ, සුප්, දෙහි උෂ වැනි තරලමය පානයන් රෝගියාට ලබා දිය යුතුයි. ඔබ ඩෙන්ගු රෝගය සඳහා නිසි වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවහොත් සංකූලතා ලක්ෂණ හඳුනා ගැනීමට පහසු වෙනවා. ඒ වගේම ප්‍රතිකාර කරන්නත් පහසු වෙනවා. ඒ වගේම ඔබට ඩෙන්ගු රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබන්නත් පුළුවන්. ඒ පුංචි සුරංගනාවි එයාගේ පුංචි යාළුවත් එක්ක හරි සතුටින් ජීවත් වුණා. දැන් ඔය දැන ගිහ සෙල්ලම් කරන්නකෝ. මේක සුරංගනා කතාවක් නෙවෙයි. මගේ කලා ජීවිතයට දැන් අවුරුදු ගාණක් වෙනවා. මේ කාලේ ඇතුළත
පුංචිම පුංචි මදුරුවෙක් හින්දා අහිංසක ජීවිත ගණනාවක් මේ ලෝකේ අතහැරලා ගිය අවස්ථා ඕන තරම් මම දැකලා තියෙනවා. දැන්වත් අපි මේක නතර කරමු. මේක අපි මුළු මහත් ජාතියටම කරන යහපතක්.